ගුවන් මේක යත්‍රා තුළින් නැවත හමුවීම ඉතා සතුට භාග්‍යවන්ත සිටි සලකන අපිට ලැබෙන දේ සහ ලබා දුන්න දේවල් පිළිබඳ සෑහීම උපත් වීම කියන්නේ අපේ හිතේ සතුට හඳුනාම රඳා පවතින එකතර හේතුව. සරල බව තුළ තියෙන ගැඹුර ගොඩක් අයට තේරෙන්නේ නැහැ. බොහෝ අතෘප්තිකර සංකීර්ණ ජීවිතයක් ගත කරන සමාජයක සරල බව සැහැල්ලුව තබා ගැනීම අපේ මානසික සතුට සහ කායික නිරෝගී භාවයට හේතු වෙනවා. ඒක උතුම්ම ධනයක් විදිහට බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා. ආරෝග්‍ය පරමාලාභ කියන බෞද්ධ දර්ශනය බුදුදහමේ වචනේ මතක් වෙනවා. එනිසාම මේ සැහැල්ලුව තෘප්ත වීම කියන අපේ ජීවිතයට ගොඩක් වටිනවා. ඒ නිසා අපි සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු. අසහනකාරී වටපිටාවක පීඩාකාරී වටපිටාවක පීඩාකාරී පරිසරයක ජීවත් වෙනවට වඩා මේ සැහැල්ලුව සතුට අත්විඳීම අපේ ජීවිතයට සැනසුමක් දෙන දුක්. අපූර්ව තරඟයක් පැවතුණා. ඒ තරඟෙදි විවෘත තරඟයක් විතරඟේ බොහෝ පිරිසක් සහභාගි වන තරඟෙට තරඟ කොන්දේසිය විදිහට මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ උදේ ඉර නැගෙද්දි පුළුවන් තරම් තමන් ජුවල ඉර බැහැ බහින්නට පෙර නැවත ආපහු අර තමන් පටන් ගත් ස්ථානයට නැවත එන්න ඕන. ඒ දුවපු දුර එමෙන්නම් කිලෝමීටර් ගාන සැතුම් ගානට අනුව තමන්ට භූමියයි තේ ඒ ඉඩම් ටික ලැබෙන. තමන් උදාහරණයක් විදිහට කිලෝමීටර් 5ක් දුවා නැවත ආපසු ආවොත් තමන්ට කිලෝමීටර් 5 ඇතුළත ඉඩම් කොටස ලැබෙනවා. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඉඩම් බොහෝ ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා ඉඩම් පරිත්‍යාග කරලා ඒ පුද්ගලයාට දෙන්න. මේ තරඟයට කීප දෙනෙක් සහභාගී වුණා. ඒ අතර තවත් ධනවත් ඉඩම් කඩම් බොහෝමයක් තිබෙන පොහොසත් පුද්ගලයෙකුට මිල තරඟේ කොන්දේසි කියා දුන්නන් පස්සේ ඔහු මේ තරඟයට ඉදිරිපත් වුණා. උදැසන පිළු නැගීමත් සමගම තරඟයේ ආරම්භ වෙන වෙලාවේ ඔහු දුවන්න පටන් ගන්නවා. ඔහු හිතනවා මම වැඩිපුර දිවුවොත් වැඩිපුර මහන්සි වුණොත් කාලයේ මිදම් වූ කළොත් වැඩිපුර මට වැඩි ඉඩම් ප්‍රමාණයක් අල්ල ගන්න පුළුවන්. එනිසා මම කිසි වෙලාවක විවේක ගන්නෙ නෑ, කෑම කන්නේ නෑ, වතුර ටිකක් බොන්නේ නෑ. මම උපරිම මගේ ශක්තියදලා මම දුවනවා වැඩි මුදුරක්. වැඩි මුදුරක් දිවුවෙන් පස්සේ මට ලොකු ඉඩම් කඩම් ප්‍රමාණයක් ලැබෙයි කියලා මම හිතලා සිතුවිල්ලක් හදාගෙන ඔහු දුවන. දැන් අති විශාල දුර ප්‍රමාණයක් කිලෝමීටර් ප්‍රමාණයක් දුවලා ඉර බැහැීමට ආසන්න වෙද්දී නැවත ඔහුට මතක් වෙනවා ඉර බහින්නට පෙර එන්න ඕනේ කියලා. ඔහු නැවත හැරෙනවා. නැවත වේගෙන් නැවතත් වතුර ටිකක්වත් නොලබාම කැම ටිකක්වත් ගන්නේ නැතුව ඔහු නැවත ආපහු දුවගෙන එනවා. විල්ලා තමන් නවතින ඕනි ස්ථානයේ නැත්නම් දිනුම් කණු ස්ථානයේදී ඔහු ඇද වැටෙනවා. ඔහුට කතා කරගන්න බැරි වෙනවා. ඔහුට නැවත සිහිය එන්නේ නැහැ. ඔහු මිය. මේ අවස්ථාවේ තරඟ තිරයෙන් තීරණය කරනවා ඔහු මේක නිසා ඔහුට කිසිම ඉඩමක් ලබා දෙන්නේ නැති බවත්, ඒ වගේම මොහුගේ ජීවිතය ඒ වෙලාවෙම අවසන් වෙනවා. මේ සිද්ධිය තුළ අපි දකින විශේෂ කාරණා කිහිපයක්. අපිට දේපළ සම්පත් බොහෝ තිබෙන්න පුළුවන්, අඩුවෙන් තිබෙන්න පුළුවන්. අපිට ලැබී තියෙන අපේ ඉඩකඩම් ඒ සම්පත් අපේ වත්කම තුළ අපට සතුට වෙන්න සැහැල්ලු වෙන්න පුළුවන්. අපි අපේ සිතේ සතුට සැනසීම ලබා ගන්න පුද්ගලෙක්. හේතු තමයි වැඩිපුර දේවල් ලබා ගන්න උත්සාහ කිරීම තුළ හිතේ සැහැල්ලුව විනාශ වෙනවා. මේකට බෞද්ධ දර්ශනයේ අධික ආසාව නැත්නම් ලෝභය කියන වචනේ සඳහන් කරන්න පුළුවන්.
ඒ නිසාම නොසන්සුන් බව හිතේ ඇති වෙනවා. ඒ නොසන්සුන් බව ඇතිවීම තුළ අපිට හිතේ සැනසුම සතුට ලබා ගන්න නිසාම කායික වශයෙන් රෝගී වෙනවා වගේම මානසික වශයෙන් අපිට සැහැල්ලුව නැති වෙනවා. ඒසත් මම හිතන්නේ බොහෝ ධනවත් පුද්ගලයන්ට සහ බොහෝ දුප්පත් පුද්ගලයන් අතර තියෙන මානසිකත්වය අපි විග්‍රහ කරගත්ත අපිට පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ මානසික මට්ටම කොයි විදිහට දීපල මානසිකත්වයක්ද එන්නත් ඒගොල්ලන්ගේ සැහැල්ලු ගත කරන ජීවිතයක තියෙන සැහැල්ලු මානසිකත්වයේ තියෙන කෙනෙක් අපිට තේරුම් ගන්න පුළුවන්. නිසා මම අදහස් කරන්නේ මේ උදාහරණ තුලින් ඔයගොල්ලෝ හැමෝටම ලැබෙන සතුට තමන් ළඟ තියෙන තමන්ගේ හදවතේ තියෙන ඒක අපි මනින භෞතික සම්පත් වලින් ඉඩම් කඩම් වලින් තීරණය කරන්න ගියොත් අපි තියෙන මනසේ සෑම බවම සරල බවම අපේ ගැඹුර ඒ තුලින් අපි ප්‍රඥාව අපේ දර්ශනයට අපේ මාවතට යන්න පුළුවන් වෙයි. ඉගලිප්ට ධනය බලය සම්පත් තිබෙන්න පුළුවන්. ඒ තුලම අපිට නගාවෙන් අපහසුතාවය නොසන්සුන්තාවේ ඉපස්සෙන අපි එනිසා සෑහළු සරලව ජීවත් වෙන්න තව කෙනෙකුට උදව් කරන්න තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න අපේ ආධ්‍යාත්මය හදාගන්න එක ලොකු වගකීමක් සහ ලොකු යුතුකමක් වෙනවා අපිටත් ඒක ලොකු සෑහළුවක් වෙයි. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.